බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නේව ඔබත් මමත් මේ මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා පිංගතුනි අනුන් නිසාමයි අනුන් බැන්නා කියලා අපි බයින්න ගියා අනුන් විවේචනය කළා කියලා අපි විවේචනය කළා අනුන් එරෙව්වා කියලා අපි ඔරවන්න ගියා අනුන් ගැහුවා කියලා අපි ගහන්න ගියා පින්වතුනි අනුන් නිසා ආවා වූ ගමනක් අපි ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඔබ මේ මොහොතේ නුවණින් දකින්න අනුන් නිසා ඔබ පින්වතුනි සංසාරයේ දික් කරන ගන්න කෙනෙක් වෙන්න එපා මේ භික්ෂුව කවදාක්වත් සංසාරේ නැවත අනුන් නිසා පින්වතුනි එක දශමයක්වත් දික් කරගන්නේ නැහැ මන්දස් පියාගෙන දකින්නවා දෙයියනේ සංසාරේ මා මේසා දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනක් මැරෙමින් ඉපදෙමින් ආවේ අනුන් නිසාමයි අනුන් බනිද්දී මම බයින්න ගියා අනුන් විවේචනය කරද්දී මම විවේචනය කළා පිංගතුනි මම දැන් නැවතුන භික්ෂුවක් මම නැවතිලා ඉන්නේ කවුරු විවේචනය කළත් මම විවේචනය කරන්නේ කවුරු බැන්නත් මම බයින්නේ නැහැ කවුරු ද්වේෂ කළත් මම ද්වේෂ කරන්නේ නැහැ පිංගතුනි මම නැවතිලා ඉන්නවා මං කවදාක්වත් නැවත අනුන් නිසා පිංගතුනි මගේ භව ගමන මං දීර්ඝ කරගන්නේ නැහැ මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අනුන් නිසා අපි පටිච්ච සමුප්පන්නව වෙවිලා තියෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න මං ඔබට ඔබෙන් අහනවා මේ මොහොතේ නෙමේ මේ මොහොතේ ඔබ සප්තබොජ්ජංග වැඩිලා ඉන්නේ ඔබ පංච නීවරණයන් තුල ජීවත් වෙන වේලාවක පින්වතුනි ඕනෑම කෙනෙකුට පුළුවන් ඔබව කේන්ති ගස්සන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ඔබට රිදවන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ඔබට රණ්ඩුවකට පටලව ගන්න ඇයි පින්වතුනි අපි තාමත් අනුන් නිසා භවය සකස් කර ගන්න තැනක ඉන්නේ අපි තාමත් අනුන් නිසා සංසාරය දික් කර ගන්න තැනක ඉන්නේ ඒ නිසා පින්වතුනි අනුන් නිසා ඔබ ඔබේ සංසාරය දික් කර ගන්න එපා අනුන් නිසා ඔබ අකුසල් මූලයන් ජීවිතයට එකතු කර ගන්න එපා අනුන් නිසා වින්දා වූ දුක් ඇති පින්වතුනි කෙනෙක් ඔබට ද්වේෂ කරද්දී සුවපත් වේවා කියලා හිතන්න ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න කෙනෙක් ඔබව විවේචනය කරද්දී ඔබ සුවපත් වේවා කියලා හිතන්න ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ පටිච්ච සමුප්පන්න ලෝකේ යන කෙනෙකුට යන්න පුළුවන් පිංගතුනි එනිසා කැමති කෙනෙකුට යන්න දෙන්න ඔබ මේ සුන්දර වෙසක් දවසේ අනුන් නිසා නොදුවන කෙනෙක් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න පිංගතුනි සුමර සම්මා සංකල්පයන් ඊළඟ සම්මා සංකප්පයට අදාළව නෙක්ඛම්ම සංකප්පය මොකද නෙක්ඛම්මේ කියන්නේ පිංගතුනි එයා අතහරිනවා මොනවද එයා අතහරින්නේ ලෝභ ද්වේෂ මෝහ තට්ටු කරන්න අපේ හෘද සාක්ෂියට තට්ටු කරන්න අපේ හෘද සාක්ෂියට පිංගතුනි මේ නෙක්ඛම සංකප්පය අපේ ජීවිතය තුල තියෙනවද ලෝභ ද්වේෂ මෝහයන් අත්හැරපු ජීවිතයක් අපි තුල තියෙනවද පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි ලෝභ සිත පින්වතුනි අපේ ජීවිත තුල උඩුදුවලා තියෙන්නේ ඒ නිසා මේවා වෙනස් වෙද්දී ද්වේෂය ගලාගෙන එනවා මේ සියල්ල සිද්ධ වෙන්නේ සංස්කාරයෝ නිට්ඨ වශයෙන් දකින මෝහය නිසාමයි පින්වතුනි ඒ නිසා නෙක්ඛම්ම සංකල්පය ඇති කරගන්න දානේ පූජා කරද්දී සීලය ආරක්ෂා කරද්දී බණ භාවනාවක් කරද්දී නිරේතුරුවම අලෝභ ආදේශ අමෝහ ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඒක කරන්න පිංගතුනේ